අගමැති මහින්ද රාජපක්ෂ අටම ස්ථානයේ වැඳගෙන ඉතින් ඊයේ දවසේ වෙනම නාට්‍යයක් කරා. ඉතින් ඇත්තරම ආගම මේ තත්ත්වෙට දාලා ආගම ඉස්සරහට දාලා රටේ මිනිස්සුන්ව විනාශ කරන මේ වගේ ජාතියක් මම දැකලා නැහැ. මේ වගේ පවුලක් දැකලා නැහැ. ඉතින් හැමදාමත් කරන්න එකයි. ඉතින් අද දෙවෙනි නාට්‍ය දර්ශනය අද. අද සියලුම රටේ සියලුම ප්‍රාදේශීය සභා නගර සභා වලින් සේවකයෝ නැත්තම් 50 දිනක් ගානේ ඒවෙන් ඉන්න දිනව බස් ලංකාවේ හැමතැනින්ම බස් අල්ලේගහ මන්දිරේ ගාවට මහින්ද යන්න එපා කියන්න. ඉතින් මොරටුවේ නම් ලයිව් එකක් දැක්කා. මොරටුවේ සේවකයන්ව සේවකයෝ රාජ්‍ය සේවකයෝ එතෙන්ට ගේන්න එතන හදන්නේ. ඉතින් අනිත් තැන්වලත් ඒකම වෙන්න ඇති. ඒක හරියට අපිට බලන්න පුළුවන් බස් ඇවිල්ලා තියෙන ලංකාවේ කොහෙන්ද කියලා අරක්කු බෝතලේටයි බත්තකට එකටයි හැමදාමත් උඹලා මිනිස්සුන්ව ගෙනාවා. ගෝල් ෆේස් අරගලයට නැත්තම් ලංකාවේ මේ මිනිස්සු පාරට බහලා තින්නේ බත් පැකට් එකට අරක්කු බෝතලයටවත් නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ දුක ඇත්තරම තෙල් නැහැ. එතකොට ගෑස් නැහැ. හරියට කෑම බීම නැහැ. ඒ හැම දෙයක්ම එකයි මේ දේවල් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ පීඩනයයි මිනිස්සු පිට කරන්නේ. ඉතින් එහෙම බස් වල නැගලා එන මිනිස්සුන් උඹලට මම කියන්නේ උඹලා ඔය බිලි දෙන්න උඹලගේ දරුවන්ගේ අනාගතේ. උඹලගේ දරුවෝ කන්න ඉල්ලද්දි උඹලට කන්න දෙන්න දෙයක් නැති වුණාට පස්සේ ඔය ගත්ත රුපියල් 5000 නැත්තම් ඔය සොච්චම් මුදලෙන් මොකද්ද කරන්න කියලා උඹලට හිතා ගන්න බැරි වෙයි. ඉතින් පුළුවන් තරම් තමන්ගේ ආත්ම ගෞරවය විනාශ කරන්න එපා. මේ දේශපාලකක වෙනුවෙන් උඹලා උඹලගේ තියෙන මේ හයිය උඹලගේ තියෙන මෙන්න මේ ශ්‍රී ලාංකික කම නැති කරගන්න එපා. අද දවසේ මිනිස්සු ඔක්කොම බලන් හිටියට මහින්ද රාජපක්ෂ ගෙදරයි කියලා. මිනිස්සු මට ආදරේ, මිනිස්සු ඉන්නවා මට, ඒ නිසා මම යන්නේ නැහැ කියන තත්ත්වෙටපත් වෙයි. මේක තමයි ඇත්ත. මේගොල්ලෝ හැමදාම දවස ගානේ පොඩ පොඩ මොකක් හෝ එකක් දීලා එහාට අදිනවා. චුට්ටු චුට්ටේ හට අදින එක තමයි කරන්නේ. මේක තමයි මෙයාලට පුළුවන් එකම දේ. රට හදන්නනේ මෙයාලට ඕනේ. මේ දවස් ටිකේවත් එයාලට කරදර කරේ නෑ. එයාලට ඕන නම් මේ රට මේ දවස් ටිකේ හදන්න තිබුණා. මේ දෙවදාස් ටිකේ මොන මොන හරි ප්‍රශ්න වලට උත්තර හොයන්න තිබුණා. අපි දැක්කේ නෑ කිසිම උත්තරයක් වෙනවා. ඒගොල්ලෝ නිකන් ඉන්නවා. මේ අපේ මිනිස්සු මෙහෙම උද්ඝෝෂණ කරද්දි කමන්නේ ඒව කරලා එමෙට යයිනේ කියලා ඒගොල්ලොත් රට ගොඩනගෙන එක නතර කරලා ඒගොල්ලෝ බලා ඉන්නවා. මේක තමයි එයාලගේ හැටි. ඉතින් ඒකයි අපි කියන්නේ ඔයාලට ගෙදර යන්න කියලා. තවදුරටත් ඉන්නපා ගෙදර යන්න. එච්චරයි කියන්නේ.